ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක් මෙන්න විශේෂ පුවතක් නව දේශපාලන පක්ෂ 7ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 7ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහෙවා මහතා පැවසුවා. පසුගිය දා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. මෙන්න එම පුවත නැවතත්. නව දේශපාලන පක්ෂ 7ක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා. 2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 7ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහෙවා මහතා පැවසුවා. පසුගිය දා රැස් වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන තිබෙනවා. එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා. ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැක්කුමක්